අයිබෝන් අයිටෙන් රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර මම දිමුතු ඒකනායක මණ්ඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත කාත්තන් කුඩියෙන් මරාගෙන මෙරෙන ඇඳුම් කට්ටල දෙකක් රට පුරා අසෝදිසි මෙහෙයුම් සැකකරුවන් රැසක් අත්අඩංගුවට රාෂ්ට්‍රවාදී සා කලාපීඨම තර්ජනයක් බව ඇමති මංගල පෙන්වා දෙයි. සයිදුමරදු ප්‍රදේශයේ නිවසකදී බෝම්බ පුපුරවා ගනිමින් මියගිය 16 දෙනෙකුගේ සිරුරු අම්පාර සුසාන භූමියේදී මිහිදන් කෙරුණා. කල්මුනේ සයිදුමරදුවල පුපුරවා ගැනීමෙන් ජීවිතක්ෂයට පත්වුණු ත්‍රස්තවාදී පුද්ගලයින් දස දෙනෙකුගේ මෘත ශරීර පොලිසිය විසින් අද භූමදානය කිරීමට කටයුතු කළ අද දහවල් එම ප්‍රදේශයේ එම අදාළ ආගමික සංවිධානවල ඉල්ලීම මත ආගමික කටයුත්තකින් තොරවයි ඒ භූමදාන කිරීමට පොලිසියට සිදු වුණේ. නමුත් එම පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්වුණු ඒ කුඩා දරුවන් 6 දෙනාගේ මෘත ශරීර භූමදානය කිරීමට කටයුතු කළා. එම භූමදානයේ කටයුතු සිදු කරනු ලැබුවේ ඒ අදාළ ආගමික කටයුතු සිදු කිරීමෙන් අනතුරුවයි. විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍යයි මේ පවතින හදිසි අවස්ථා තත්ත්වයක් සමග ත්‍රිවිධ හමුදාවටත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අදාළ සැක සහිත දේපළ අත්අඩංගුවට ගැනීමට පූර්ණ බලය තිබෙන බවත් සඳහන් කරන්න කැමැති. ඊළඟ කාරණය මොහමඩ් සහරාන් නැමැති ඒ මරාගෙන මැරෙන බෝම්බකරුගේ වැඩිමහල් සහෝදරිය මුහම්මදු කාසිම් මතතියා යන අයව ඊයේ දින මඩකලපුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. මොහමඩ් සහරාන් නැමැති ත්‍රස්තවාදී පුද්ගලයා විසින් ඇයට ලබා දී තිබූ බවට සැකකරන රුපියල් ලක්ෂ 20ක මුදලකුත් සොයා ගැනීමට පොලිසියට හැකියාව ලැබුණා. ඒ වගේම ජාතීන් අතර ආගම් අතර සංහිඳියාවට බාධාවක් ඇතිවන ආකාරයට ක්‍රියා කරන තැනැත්තන් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පතුරවන තැනැත්තන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙනවා. ඉදිරි දිනවලදී බලාගන්න පුළුවන් එවැනි තැනැත්තන් කිහිප දෙනෙක් සම්බන්ධයෙන්මත් මේ වෙද්දි නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. සයින්ද මරුදුහිදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මියගිය සහරාන්ගේ සහෝදරයා වන මොහමඩ් රිල්වාන්ගේ කාත්තන්කුඩි නිවසේ තිබී මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල 4ක් සොයාගෙන තිබෙනවා. තවත් ප්‍රදේශ රැසක සිදු කළ වැටලීම් වලදී සැකකරුවන් හා අවියායුධ අත්අඩංගුවට ගැනුණා. මොහමඩ් රිල්වාන් නැමැත්තාගේ කාත්තන්කුඩිහි පිහිටි නිවස පොලිස් විශේෂකාර බලකාය හා පොලිසිය විශේෂ සෝදිසි කිරීමකට ලක් කළා. එහිදී මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක් හා ජංගම දුරකථන 4ක්ද බැංකු ගිණුම් පොත් කිහිපයක් ඇතුළු භාණ්ඩ සොයාගත්වයි පොලිසිය පවසන්නේ. සයින්ත මරුදුහිදී බෝම්බ පුපුරවා ගැනීමෙන් මොහමඩ් රිල්වාන් හා ඔහුගේ බිරිඳ මිය ගියා. ඔවුන්ගේ දරුවන්ගේ ඡායාරූප 4ක්ද මෙම සොයාගත් භාණ්ඩ අතර වෙනවා. මොහමඩ් රිල්වාන් නැමැත්තාගේ මාමණ්ඩිය හා නැන්දනීද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජායල ඒකල ප්‍රදේශයේ අබලි යකඩ ප්‍රතිචක්‍රීකරණ කම්මලක් තුල තිබී කාලතුවක් හා මෝටාර් උණ්ඩමින්ම ඒවායේ හිස්කපු තොගයක්ද හමු වී තිබෙනවා. මෙම මෝටාර් උණ්ඩ අදාළ කම්මලට කෙසේ ලැබුණේද යන්න පිළිබඳ පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. මේ ගමුව පොලිසිය හා ගුවන් හමුදා නිලධාරීන් එක්වයි මෙම කම්මල පරීක්ෂාවට ලක් කළේ. මේ අතර හුණුපිටිය හා එඬේරමුල්ල ප්‍රදේශවල කළ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් 15 දෙනෙකු හා සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා. මින් එක් සැකකරුවෙකු තවහිද් ජමාත් සංවිධානයේ සමාජික ඉන්ටර් පන්ති පවත්වා ඇති බවයි පොලිසිය පවසන්නේ. ඔහුගේ ලැප්ටොප් පරිගණකයේ තිබූ සාරාන්ගේ ඡායාරූප මින්ම දේශන හා බිහිසුණු දර්ශනද හමු වී තිබෙනවා. විදිස්කමන් බලපත්‍ර 37ක් සහ ජංගම දුරකථන 153ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. කුරුණෑගල නගර ආසන්නයේ සිදු කළ සෝදිසි වැටලීමකදී ස්නයිපර් ගිනි අවියකට සවිකරන අධිදුර නිරීක්ෂණ දුරදක්නයක් හා එහි සියලු කොටස් සොයා ගැනීමට යුද හමුදාව සමත් වුණා. කඩුවක්, තියුණු පිහි දෙකක්, දේශන ඇතුළත් කැසට් වට 16ක් සහ ලිපිලේඛන තොගයක්ද මෙහිදී හමු වී තිබෙනවා. අදාළ නිවස කුලී පදන මත ලබාගෙන සිටි පුද්ගලයාද අත්අඩංගුවටගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිසිය වෙත වාර්තීමට යුද හමුදාව කටයුතු කර ඇත්තේ. නරකා නගරයේ වැලිපිටිය ප්‍රදේශයේ පැය 4ක කාලයක් පුරා සිදු කළ විශේෂ මෙහෙයුමකදී සැකකටයුතු පුද්ගලින් 4 දෙනෙකු ජාතික හැඳුනුම්පත් 20ක්ද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. යතුරු පැදි දෙකක්ද පොලිස් වාරියට ගෙන ඇති අතර පොලිසිය පොලිස් විශේෂකාර බලකාය හා යුද හමුදාව ඒකාබද්ධවයි මෙම මෙහෙයුම සිදු කළේ.
සුරාබදු පනතට අදාළ සංශෝධන වහාම ක්‍රියාත් ගැසට් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා. මද්‍රව්‍ය මර්ධනය හා අපරාධ අවම කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ. මද්‍රව්‍ය වැරදි පිළිබඳ නීති දැඩිව ක්‍රියාත්මක කරමින් මතින් නිදහස් රටක් ගොඩනැගීමේ වැඩපිළිවෙල ශක්තිමත් හා කඩිනම්ව ඉදිරියට ගෙන යාමේ වැදගත්කමද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළා. අපරාධ අවම කිරීම සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙලේ ප්‍රගතියද මෙහිදී සමාලෝචනයට ලක් කෙරුණා. විෂ මද්‍රව්‍ය ආඥා පනතට අදාළ සංශෝධනද කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසයි ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නේ. මද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය සඳහා ගෙන යන වැඩපිළිවෙල පිළිබඳවද අවධානය යොමු වූ අතර බන්දනාගාරගතව සිටින මද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බරපතල අපරාධකරුවන් බූස්ස බන්දනාගාරය වෙත ගෙන යාම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා. එහිදී විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබා ගැනීමටයි යෝජනා කෙරුණේ. මෙම දුෂ්කර අවස්ථාවේ සමස්ත ජාත්‍යන්තර ප්‍රජාවම ශ්‍රී ලංකාව සමග සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරනවා. එහි නියෝජ්‍ය මහලේ කම්මරයා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ මේ බව කියා සිටියා. දිවයිනට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහලේකම් මිගෙල් ඇනහෙල් මොරටිනෝස් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කරමින් නියෝජ්‍ය මහලේකම්වරයා මෙහිදී සඳහන් කළේ ශ්‍රී ලංකාවට පූර්ණ සහය ලබා දෙන බවයි. තමාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලිකව මුණ ගැසී මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් ශෝකය පළ කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධාන මහලේකම්වරයා දැනුම් දුන් බවද නියෝජ්‍ය මහලේකම් මිගෙල් ඇනහෙල් මොරටිනෝස් මහතා අග්‍රාමාත්‍යවරයා හමුවේ වැඩිදුරටත් කියා සිටියා. ශ්‍රී ලංකාව ශක්තිමත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කැප වී සිටින බවටද මෙහිදී අවධාරණය කෙරුණා. ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව යන ආයතන දෙකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමග පරිගණක මෘදුකාංග ඔස්සේ සම්බන්ධ කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීන්දුව ක්‍රියාත්මක නොකිරීම ගැන කරුණු දක්වන්නයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ආරක්ෂක විධිවිධාන යටතේ දත්තගබඩ ඓක්‍යරාශ්‍රය කිරීමේ ක්‍රමවේදය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී මේ වන විට මාස කිහිපයක් ගත වී තිබෙනවා. අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය අනුව අදාළ ආයතන දෙකෙහි දත්තගබඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා සම්බන්ධ කර තිබුණේ නම් ISIS ප්‍රහාරය එල්ල කර ත්‍රස්තවාදීන්ගේ තොරතුරු ඉතාම නිරවුල්ව කලින්ම දැනගැනීමට තිබුණේ යයි ආරක්ෂක අංශ අගමැතිවරයාට ඉදිරිපත් කළ වාර්තාවක දක්වෙනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහ රේගුවේ ඇතැම් නිලධාරීන් අතර වූ කබෑදීල්ලක් හේතුවෙන් දත්ත දෙපාර්තමේන්තුව අතර සහසම්බන්ධ නොකිරීම නිසා අග්‍රාමාත්‍යවරයා අදාළ උපදෙස් ලබා දී තිබෙනවා. රට තුල ජිහාඩ් ත්‍රස්තවාදය මර්ධනය කරන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහතික වුණා. ඒ කොළඹ දිස්ත්‍රික් සිවිල් ආරක්ෂක කමිටු නියෝජිතයින් සමග පැවති විශේෂ සාකච්ඡාවකදී ආරක්ෂක අංශ විශ්වවිද්‍යාල මින්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම හමුවට එක් වුණා. රටේ පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණෙනුයි රැස්වීම කැඳවා තිබුණේ. රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ. රට පුරා ආරක්ෂක මෙහෙයුම් නිසි පරිදි ක්‍රියාත්මක වන බවද රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා. ලබන සඳුදා රජයේ පාසල් ආරම්භ වීමට නියමිත බැවින් පොලිස් ආරක්ෂාව ඒ සඳහා උපරිම වශයෙන් ලබා දෙන බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියා. ආගමික ස්ථානවල ආරක්ෂාව තහවුරු වීම පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී කරුණු ඉදිරිපත් කළා. සතියන්තයේ පැවැත්වෙන ආගමික වැඩසටහන් සඳහා උපරිම ආරක්ෂාව සැලසෙන ලෙසයි අග්‍රාමාත්‍යවරයා පොලිසියට දැනුම් දුන්නේ. පොලිසිය ක්‍රියාත්මක කරන ආරක්ෂක වැඩපිළිවෙල සමග සහයෝගයෙන් කටයුතු කරන ලෙසද ආගමික ආයතනවලින් ඒ මහතා ඉල්ලීමක් කළා. වන්දි ගෙවීමේ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසයි දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත දැනුම් දෙනු ලැබුවේ. විශ්වවිද්‍යාල පළතරින් මෙහිදී කියා සිටියේ සිය විශ්වවිද්‍යාල සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති බවයි. ඒ සඳහා පෞද්ගලික ආරක්ෂක අංශ කුලී පදන මත ලබා ගැනීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලීමක්ද කෙරුණා. සියලුම පාසල්වල ආරක්ෂාව තහවුරු කර ඇති බව අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. ආරක්ෂක අංශවල අනුමැතියෙන් පසුව සියලු පාසල් විවෘත කිරීමට තීරණය කළ බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ආරක්ෂක අංශවලින් අපි ඉල්ලීම් කරනු ලැබුවා අධ්‍යාපන අමාත්‍යාංශයේ විදිහට අපිට නැවත පාසල් පටන් ගන්න නම් සියලුම පාසල් දැඩි ආරක්ෂා සහිතව
ආරම්භ කළ යුතුයි. ඒ වගේම පාසල් ආරම්භ කරාට පසුව ඒ අවශ්‍ය ආරක්ෂාව අපිට ලබා දිය යුතුයි කියලා. ඒ අනුව සියලුම පාසල් පරීක්ෂා කරලා දෙන්නත්, ඒ වගේම පාසල් පටන් ගත්තයින් පසුව අවම වශයෙන් එක පොලිස් නිලධාරියෙක්වත් එක පාසලකට ලබා දෙන්න එකඟතාවය පළ කරනු ලැබුවා. අපි ගත හැකි හැම පියවරක්ම පාසල් වල දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආණ්ඩුවක් විදිහට අමාත්‍යාංශයක් විදිහට අපි අරගෙන තියෙනවා. ඒ වගේම ගන්න කටයුතු කරලා තියෙනවා, සාකච්ඡා කරලා තියෙනවා. සියලුම ආරක්ෂක අංශවලින් පැහැදිලි එකඟතාවයක් ලබාගෙන තමයි පාසල් ආරම්භ කරන්න තීරණය කරනු ලැබුවේ. මනෝ උපදේශනය වෙනුවෙනුත් අවධානය යොමු කරලා තියෙනවා. සිද්ධිය ඇති වුණ ප්‍රදේශවල පමණක් නෙවෙයි, සමහර අනෙකුත් ප්‍රදේශවලත් මනෝ උපදේශනය ලබා දීම හොඳ විධිමත් පුහුණු නිලධාරී මාර්ගයෙන් ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඒ ඉතාම ඉක්මනින් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන්දියාවෙන් ඒ කණ්ඩායමක් ඇවිල්ලා තියෙනවා. අපි දැක්ක දරුවෝ විශාල ප්‍රමාණයක් ප්‍රශ්නවලට මුහුණ දුන්නා. සමහර අය මිය ගියා. මේ දරුවන්ට සුරක්ෂා රක්ෂණය යටතේ අපි ලක්ෂ දෙක දක්වා ඒ මූල්‍ය ආධාර ලබා දෙන්නත් වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි ඉල්ලා හිටිනවා යම් දරුවන්ට ඒ අවශ්‍යතාවය තියෙනවා නම් හැකියක්මනින් ඉල්ලන්න. වෙන ගිය වසරටත් වඩා මේ වසරේ මේ ප්‍රතිලාභ වැඩි කරලා තියෙනවා. දැන් ඒ ක්‍රියාත්මකයි. ඒ ඔස්සේ ඒ සහන ලබා දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා. සති දෙකක් නිමාඩු කාලය තුළ මගහැරිච්ච දවස් ගන්න අපි ඉදිරියේදී බලනවා ඒව ආවරණය කරගන්න. විශේෂයෙන් අගෝස්තු නිමාඩු වෙනුත් අපිට යම් අඩු කිරීමක් කරන්න වෙයි. මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා අදහස් පළ කළා. ජනාධිපතිතුමාට ඉදිරිපත් වෙන්නේ ආදි වශයෙන් ප්‍රශ්න අහනකොට එතුමා කිව්වා හොඳම වෙලාවේ හරි වෙලාවේ මම කියන්නම් කියලා. මේ විනාශය ඇති වෙලා දවස් 3ක් 4ක් යන ඉස්සෙල්ලා ප්‍රකාශිතපත් කරනවා නම් මම ජනාධිපති අපේක්ෂකවරයා විදිහට ඉදිරිපත් වෙනවා කියලා අපි අනුමත කරනවද නැද්ද කියන එක ජනතාවට තීරණය කරන්න පුළුවන්. අපිට ඒකයි බරපතල සැකයක් තියෙන. අපි නිකන් ආවට ගියාට කියනෝ නෙමෙයි. මේ ජනාධිපතිවරණයකට මාස කීපයක් තියලා මේ වගේ සිද්ධිය ඇතින් පිළිබඳ බරපතල ප්‍රශ්න තියෙනවා. අහිංසක මිනිසුන්ගේ ජීවිත මතින් මිනිමතින් දේශපාලනය කළ යුතු නැහැ. සාක් කලාපයේ කුමන රටක ත්‍රස්තවාදය පැවතියද එය සමස්ත කලාපයටම තර්ජනයක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පෙන්වා දෙනවා. සාක් කලාපයේ මුදල් අමාත්‍යවරුන්ගේ රැස්වීමක් අමතමිනුයි මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. PG රාජ්‍ය පැවැත්වෙන ආසියා සංවර්ධන බැංකුවේ 52 වාර්ෂික හමුවට සමගාමී ලෙසයි මෙම සාක් මුදල් අමාත්‍යවරුන්ගේ රැස්වීම පැවැතුණේ. ගෝලීය ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා සියලු දෙනා ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම මංගල සමරවීර මහතා මෙහිදී අවධාරණය කළා. සාමූහිකව ක්‍රියාත්මක වීම තුළින් සාමය, ස්ථාවරත්වය සහ සෞභාග්‍යය සාක් කලාපයට ගෙනීමට හැකිවන බව තමන්ට බෙහෙවින් විශ්වාස බවයි ඒ මහතා කියා සිටියේ. උතුරු නැගෙනහිර ප්‍රදේශවල හමුදා ආරක්ෂාව වැඩි කරන්න ඇඉල්ලා ඉලංගේ තමිල් අරසු පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවේ සේනාධිපති මහතා ඉල්ලා සිටිනවා. කිලිනොච්චේ පැවති එම පක්ෂයේ මැයි දින උත්සවයට එක්වමින් මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම සිදු කළා. අපි දැන් කොහි කියත් ජනතාව අපිට කියන්නේ පාසල්වලට, කාර්යාලවලට, අපේ වත්කම්වලට ආරක්ෂාව ලැබෙන්න ඕනි කියලයි. ඒ හින්දා අපි රජයෙන් ඉල්ලනවා අපිට හමුදා ආරක්ෂාව අවශ්‍යයි කියලා. අපි තමයි කිව්වේ හමුදාව උතුරින් ඉවත් කරන්න ඕනි කියලා. එහෙම කියපු අපිටම දැන් හමුදා ආරක්ෂාව ඉල්ලන්න වෙලා තියෙනවා. අපි විමසිලිමත්ව කටයුතු කරන්න ඕන කාලයයි දැන් එළඹිලා තියෙන්නේ. සමාජ ජාල වෙබ් අඩවි භාවිතයේදී රට තුල පවතින වාතාවරණය පිළිබඳ අවබෝධයෙන් සහ වගකීමෙන් කටයුතු කළ යුතු බව ජනතාව පවසනවා. සාමාන්‍ය ජනතාව සමාජ මාධ්‍ය භාවිත කරනකොට ජාතීන් අතර අසමගිය සමාජ සදාචාරයේ බිඳවැටීම් ආදී සිදු නොවන විදිහට කරන්නට වග බලා ගන්නවා. අනිසිලස පාවිච්චි කරන ඒ අයට යම් ආකාරයක දඬුවම් දීමේ ක්‍රමයක් ඇති කරනවා නම් ඒක වඩාත් හොඳයි. මේකෙන් ඇත්තටම බෝම්බයකට වඩා වැඩි හානියක් සිද්ධ වෙන්න පුළුවන් රටකට, සමාජයකට. අපේ තරුණ දරුවා විශේෂයෙන්ම නොඑක ආකාරයේ ප්‍රකාශ කරලා තියෙනවා අපිට දකින්න ලැබුණා. ඒකෝට මේ ප්‍රකාශ කිරීම තුළින් නැවත සමාජය තුළ වෛරී තත්වයක් ඇති ලා එකිනෙකා එනකොටා ගන්න තත්වයක් ඇති වෙනවා. ඒ නිසා දරුවනි මේ සමාජ ජාලා භාවිතා කරනකොට ඔබේ ඉතාමත් සැලකිල්ලෙන් මේ කටයුතු කරන්න. තරුණයෝ විදියට Facebook එකේ මෙහෙම මේ වෛරී ප්‍රකාශන නිකුත් කරන්නේ නැතුව කොම එකමුතු වෙන්න ඕන. දැන් රටයි ගොඩනගා ගන්න ඕනේ. අවිනිශ්චිතභාවය, අපහැදිලිකම ඒ ආරක්ෂාවට හානි කරන විදියට තොරතුරු විකෘති කරලා ප්‍රචාරය කරොත් එය ඉතා තදින් බලපාන කාරණයක්. ත්‍රිවාදයේ ආගම්වාදයේ ඇවිස්සෙන්නේ නැති වෙන විදියට ඔබගේ දේවල් යොමු කරන අපේ රටේ සාමය සංහිඳියාව නැවතත් ඇති කරගන්න උමනා නම් සමාජ දාලා වෙබ් අඩුකරුවන් මේ අසත්‍ය ප්‍රචාර වහාම නතර කළ යුතුයි. සිදු වූ ඛේදවාචකය තුළින් දේශපාලන වාසි ලබා ගැනීමට ඇතැම් පිරිස් උත්සාහ දරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන මහතා පවසනවා. ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් නොකළ යුතු බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන්නේ.
සමහරක් අයට මේක ලොකු වාසියක් බවට හැරිලා වාගේ මට දැනෙනවා. දැන් බලන්න පියල් නිශාන්ත mantriතුමා. එතුමා ඒ කියපු කතාවනේ හමුදාවේ 11 දෙනෙක්ද කොහෙද මැරුණයි කියලා කිව්වා. ඉතින් බලන්න මේ විදිහ වගකීමකින් තොරව කතා කිරීම මොකද්ද මේ බලාපොරොත්තු වෙන්නේ? මේ ඇවිලිලා තියෙන ගින්නට තව තව පෙට්‍රල් දාන්න වාගේ වැඩක් නෙමෙයි කරන්නේ. දැන් ගෝඨාභය රාජපක්ෂ ලේකම්තුමා කෙලින්ම ඉඳගෙන කියනවා එතුමා අනිවාර්යයෙන්ම මේ ජනාධිපති මේ වෙලාවේ ජනාධිපති කතාවක් නෙමෙයි තියෙන්නේ. ඇත්තටම මේ මුළු කතාවෙන් කියවෙන්නේ මේක මේ තමුන්ට වාසි කරගන්න හම්බෙච්ච ලොකු අවස්ථාවක් හැටියට තමයි මේ පෙනෙන්නේ. රටට එරෙහි ජාත්‍යන්තර මතවලට ප්‍රතිචාර දැක්වීමට විශේෂඥ දැනුමක් සහිත පිරිස් එක්කර ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. මහජන එක්සත් පෙරමුණ කොළඹදී පැවැත් වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. ජාත්‍යන්තරව අද ඇති වී තිබෙන අපිට එරෙහි ප්‍රචාරය හානිකර තත්ත්වයෙන් මුදවා ගැනීමට සෑම විශේෂඥ දැනුමක් සහයෝගයක් පාවිච්චි කිරීම වැදගත්. මේ වෙනකොටත් සංචාරක හෝටල් කර්මාන්තය යළිත් දැවී ගිය අලු මතින් අධිෂ්ඨානයෙන් ව්‍යාපාරික ප්‍රජාව නැගිටමින් ප්‍රචාරයන් ගෙන යමින් ලෝකෙ පුරා ගන්නා පියවරවල් අපි අගය කරනවා. මේ තත්ත්වය මගහැරවා යළිත් ආර්ථිකය යථා තත්ත්වයට ගෙනෙමයි ජන ජීවිතයට තිබෙන විශ්වාසය. එතකොට තමයි ජන ජීවිතයේ විශ්වාසය ඇති වෙන්නේ. ජාතික විද්වත් සංවිධානයේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්තුණා. රට තුල මතුව ඇති තත්ත්වයේ හමුවේ දේශපාලනික හා සමාජීය වශයෙන් ගත යුතු පියවර සම්බන්ධයෙන් සිවිල් සංවිධාන නියෝජිතින් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් පළ කළා. එතර තියෙන්නේ ජාත්‍යන්තර ත්‍රස්තවාදයක්. අපේ මුස්ලිම් සිංහල දෙමළ හැම දෙනාම එකතු වෙලා මේක මුලින් උපුටා ගත යුතුයි. මේ අවස්ථාවේදී මේක ප්‍රයෝජනට ගන්න සමහරු මම ජනාධිපති වුණොත් මම මේ ප්‍රශ්න විසඳනවා. ඇත්තටම පුදුම විහිළුවක්. අපිට මේ අගතිය නිදහස් වෙන්න නම් අපි අගතියට ඇදලා දාපු සංකල්ප මතවාදය නැයින් කරන්න ඕනේ. අපි විකල්ප කණ්ඩායමකට එකතු වෙලා විකල්ප කණ්ඩායම උත්තර අවශ්‍ය මේකට අවශෝෂණය වෙමින් තියෙනවා. බෙදීම කියන එක අපේ ජීවිත ඇතුළට ගේන්න දෙන්න එපා. කොයි වගේ ජන කොටස්ද මේවෙන් නැති වෙන්නේ? මුස්ලිම් පුළුවන් ඒ අපේ දරුවෝ. ඇයි ඒ දරුවෝ නැති වෙන්නේ? ඒ දරුවෝ නිකන් දරුවෝද නෑ, හොඳ උගත් දරුවෝ. ඔවුන් ඇයි මේ වගේ දේවල් වලට එහෙනම් පෙළඹුණේ? අන්න එතනයි හොයන්න ඕන. එහෙමනම් මෙතන කොයි හරි වැරැද්දක් තියෙනවා ආගමික අන්තවාදී කොටස් වලින් එන දෙයක්. එහෙමනම් තවදුරටත් අපිට මේ ආගම්වාදී ජාතිවාදී අපිට අවශ්‍ය නැහැ. පිරිසක් නැවතත් බලය ලබා ගැනීම සඳහා වැඩ කරමින් ඉන්නෝ. මම හිතන්නේ අපේ මූලිකම වගකීමක් වෙන්න ඕනේ මේ සමාජයන් අතර සමගිය ඇති කිරීම සහ ඒ අන්තවාදී කොටස් මේවා උපයෝගී කරගෙන බලය ලබා ගැනීමට වැඩ කරන කොටස් පරාජය කිරීමත් අපේ වගකීම වෙන්න ඕනේ. මුස්ලිම් සමාජය මුස්ලිම් ප්‍රජාව 100%ක්ම ලෑස්ති මේ ත්‍රස්තවාදී නැති කරන මොකද සිංහල වෙන්න පුළුවන් මුස්ලිම් වෙන්න පුළුවන් වෙනත් ආගමික වෙන්න පුළුවන් මේ ආගමික උමතුවෙන් පෙළෙන අය පුනරුත්ථාපනය කරන්න ආයතනයක් මේකේ පිහිටුවන්න. කම්කරු ව්‍යාපාරයට දැවැන්ත සේවාවක් ඉටු කළ ටීබී ඉලංගරත්න මහතාගේ ගුණ සැමරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැස්කගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයන්හි කම්කරු සහ ස්වදේශ කටයුතු ආදී අමාත්‍යදුර රැසක කටයුතු කළ ටීබී ඉලංගරත්න මහතා කම්කරු දිනේ නිවාඩු දිනයක් බවට පත් කිරීමට කටයුතු කළා. සේවක අර්ථ සාධක අරමුදල ක්‍රියාත්මක කිරීම ඇතුළු සුවිශේෂී කටයුතු රැසක් ඔහුගේ මූලිකත්වයෙන් සිදු කෙරුණා. ඉලංගරත්න මහතාගේ ගුණ සමරමින් එතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සිදු කෙරුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාලද සිල්වා යන මහතුරු නැතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. විදේශ සංචාරකයන්ගේ පැමිණීම යළි ඉහළ යමින් පවතිනවා. දකුණ හා වයඹ විරලතියන් ආශ්‍රිතව සංචාරකයන් වැඩි වශයෙන් දැකගත හැකිය. පසුගිය 21 වෙනිදා ඇති වූ ඛේදවාචකෙන් පසු විදෙස් සංචාරකයන්ගේ පැමිණීමේ යම් අඩුවක් දක්නට ලැබුණා. එහෙත් මේ වන විට සංචාරකයන් වැඩි වශයෙන් යළිත් මෙරටට පැමිණීමට පටන්ගෙන තිබෙනවා. සංචාරකයන්ගේ මෙන්ම ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක්ද ක්‍රියාවට නැංවීමටයි ආරක්ෂක අංශ පියවර කැණැත්තේ. සංචාරක ප්‍රවර්ධනයේ වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන්වලටද විදෙස් සංචාරකයන් දැඩි උද්‍යෝගයෙන් යුතුව එක්ව සිටින අයුරු දැකගත හැකි.
තුක්තුක් ශ්‍රී ලංකා වැඩසටහනටද මෙම සංචාරකයන් දැඩි කැමැත්තකින් සහභාගී වී සිටියා. ඔවුන් කිලෝමීටර දහසක දුරක් ගෙවමින් දිවයිනි විවිධ ප්‍රදේශවල සංචාරය කරමින් එම වැඩසටහන්වලට සම්බන්ධ වී සිටි අතර එහි නිමාව වයිකාල ප්‍රදේශයේදී සනිටුහන් කෙරුණා. තමන් ශ්‍රී ලංකාවේ සංචාරයන් සඳහා ඉතා ඕනෑකමින් එක්වන බවයි එම සංචාරකයන් සඳහන් කළේ. Sri Lanka is so wonderful. The people are so nice. ශ්‍රී ලංකාව හරිම සුන්දරයි. මිනිස්සු හරි ලස්සනයි. අපි දැක්කා මෙහි හිටපු හැම දවසකදීම ඔවුන්ගේ කරුණාවන්ත සැලකීම. අපි සතුටු වුණා. රට මුහුණ දීලා තියෙන ප්‍රශ්නවලදී අපි එයින් නිදහස් වීමට සහයෝගය ලබා දිය යුතුයි. අපි ආයෙත් එනවා ලංකාවට. How wonderful this country is. Yeah, we have to come again. Yes, yes. We'll be coming back. People, the food, the country itself, absolutely beautiful. It's been an incredible experience and one that I'll go home and tell many people about. Lankawe janathawa e wage ma aahara e wage ma lankawath harima visishtai. Lankawe siddawunu kanagaatudayaka siddiya pilibanda api kanagaatu wenawa. Api ape ratawal walata gihilla kiyenawa Sri Lankawa kochchara sundara ratakda kiyala. Aniwaryenma man aayi Sri Lankawata enawa. Of course I'm coming back again to Sri Lanka. We are coming from Denmark. So beautiful country. අපි ආවේ ඩෙන්මාර්ක් වල ඉඳලා. ශ්‍රී ලංකාව කියන්නේ ඉතාම හොඳ සංචාරක පාරාදීසයක්. අපි ලංකාවේ හිටපු කාලේ කිසිම ගැටලුකාරී තත්වයකට මුහුණ පෑවේ නැහැ. අපි ආයිමත් ලංකාවට එනවා. We don't have any troubles people this contest, so thank you all very much. සංචාරක පැමිණීම ක්‍රමින් ඉහළ යමින් පවතින බවත්, එය ඉතා යහපත් ප්‍රවණතාවක් බවත් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වැඩසටහන් ප්‍රසාද් දලුවත්ත මහතා පවසනවා. ගොඩක් සංචාරකව දැනට පැමිණෙනවා. මේ සංචාරකයන්ගේ හැසිරීම, ඔවුන්ගේ සතුට දැක්කම අපිට හිතෙනවා නැවතත් ඇත්ත වශයෙන්ම ඉතා කඩිනමින් මෙම සංචාරක ව්‍යාපාරේ නගා සිටවන්න පුළුවන් කියලා. ඒගොම ඉදිරියේදී අපේ බලාපොරොත්තු වෙනවා සර්ෆින් සම්බන්ධව ඉවෙන්ට් එකක් මේ ලංකාවේ පවත්වන්න අරුගම්බේ, ඒ වගේම ගොල්ෆ් සම්බන්ධ ඉවෙන්ට් එකකුත්, ඒ වගේම ඕස්ට්‍රේලියාවත් එකතු වෙලා ඇඩ්වෙන්චර් රේසින් කියන ඉවෙන්ට් එකකුත් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ පවත්වලා මේ සංචාරයකට මෙහාට ඇවිල්ලා මේක සුන්දරත්වයේ විඳින්න අපි අවස්ථාව ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ආරක්ෂක තත්ත්වයේ යටතේ නගරාශ්‍රිත ලොතරැයි අලෙවි කුටි ඉවත් කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවලින් යහපත් ප්‍රතිඵල ලැබුණු බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය පවසනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිට හා අගමැතිට තම ප්‍රණාමය පුද කරන බව එම සංගමයේ නිලධාරීන් අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා. අපි අපේ ව්‍යාපාරය කරන ගමන් අපේ රටේ ජාතික ආරක්ෂාවට උදව් කරන්නට ඕන. එක දිනක ඇවිල්ලා අපට මතක් කරනවා මෙලොතරැයි කුළු ටික ඔක්කොම ඉවත් කරන්න ඕන කියලා. රතනාංශයේ ගරු නියෝජ්‍ය පොලිස්පති අදිත් රෝණමැතිතුමා සමග අද දවසේදී කරපු සාකච්ඡාවක ප්‍රතිඵලයක් විදියට අපට අවස්ථාව ලැබුණා නැවතත් ඉවත් කරපු ස්ථානවලින් අපේ ලොතරැයි කුටි එම ස්ථානෙටම රැගෙන ඒම සඳහා අවස්ථාව ලැබුණා. අපේ රටේ ප්‍රධානියා විදියට අධිකරු ජනාධිපතිතුමා මේ සඳහා අපට ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඒ නිසා අපි රජයටත් ජනාධිපතිතුමාටත් ස්තුතිවන්ත වෙනවා. අධිකර ජනාධිපතිතුමා නැවත වතාවක් අපි ස්තුතිවන්ත වෙනවා. එතුමා මේ අපේ ඉල්ලීම් වලට සාධාරණ පිළිතුරු දෙන්න කියලා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඒ යොමු කරා. අගමැතිතුමාත් මේ ගැන බලලා දෙන්න කියලා අගමැතිතුමා නියෝග කරා. දැන් අවධානය ව්‍යාපාරික පුවත් වෙත. නාමල් බාලචන්ද්‍ර පෞද්ගලික සමාගමේ නවතම ප්‍රදර්ශනාගාරය මහනුවර දේවි වෘත කෙරුණා. මහනුවර පේරාදෙණිය මාර්ගයේ අංක 467 දරන ස්ථානයේදී ඒ විවෘත කෙරුණේ එම සමාගමේ 7 වන ප්‍රදර්ශනාගාරය ලෙසයි. මහනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්ත සහ නාමල් බාලචන්ද්‍ර යන මහතුරු නැතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දිවයිනට බලපාන කාලගුණ තත්ත්වය පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ ප්‍රභාත් දිසානායක. හෙට දවසේදීත් බස්නාහිර මධ්‍යම සබරගමුව දකුණ වගේම වායම පළාතේත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වන්නට පුළුවන්. ඇතැම් ස්ථානවල මිලිමීටර 100කට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ඒ වගේම ඔබ දන්නවා මේ දිනවල ෆොනි සුළුකුණාටුව ශ්‍රී ලංකාව ආසන්නයට පැමිණ දැන් ඊසාන දෙසට ඉන්දියාව දෙසට ගමන් කරමින් තිබෙනවා. අපි මේ පිළිබඳව වැඩිදුර තොරතුරු විමසීමක් කළා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගෙන්.
හොනේ කියන සුනිපුනාටුව දැන් ස්ථානගත වෙලා තියෙන්නේ යාපනයේ ඉඳන් කිලෝමීටර් 750ක් පමණ ඈතින් ඊසාන දිශාවෙන් තමයි තියෙන්නේ. මේක තුන්වෙනි දහවෝ හතරවෙනිද වන විට ඔඩිස්සා ඉන්දියන් වෙරළට ඇතුල් වෙන තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ. උතුරු ඊසාන නැගෙනහිර වගේ ගැඹුරු මුහුදු තීරවල දීවර හා නාවික කටයුතු වල නොයෙදෙන්න කියන එක අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. හැබැයි මේකේ වක්‍ර බලපෑම දැන් ක්‍රමක්‍රමයෙන් අඩුවෙමින් තමයි පවතින්නේ ලංකාව තුල. හැබැයි කෙසේ නමුත් අපි දිවයිනේ බොහෝ විට බලාපොරොත්තු වෙනවා තද සුළං විශේෂයෙන්ම උතුරු උතුරු මැද ඌව ඊට අමතරව අම්පාර මඩකලපුව වගේ දිස්ත්‍රික්කවල සුළඟේ වේගයේ සමහර අවස්ථාවල 60 කිලෝමීටර් 50ක පමණ අගයක් දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. අපි දැන් සූදානම් හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයක බලපෑමට හේකි කාලගුණය පිළිබඳ අනාවැකිය වෙත යොමු වන්න. ඒත් සමගින් ITN රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk